era así la tengo yo la veré pues que yo la veré rapiñado que lindo muchas gracias dulce me te ane por lo que ane ane que la más que ane ane linda para que ane ane la quimera samadhi tu silva silva ay linda para que ane el gran la cani este linda paskaran ki eka nathi una dan mokadda sithe thiyenne sansumuna kitta sansumuna e thulin yathartha pinuna ha mehemani meka wenne ithuru ogulu hama welawama sitha dakina kota silvadda nadda ogulu karana silvad wimada nadda සිතද ඇකීම තුලින් කරන්නේ සිල්වත් වෙනවා සිල්වත් වුණාම සිත සංසුන් වෙනවා සංසුන් වුණු සිතේ යථාර්ථය රකිමින් හැකියාව ප්‍රඥාව යථාභූත ඥානය ඕක ගලප ගන්න බැරුවයි මේ සේනම දෙවි ඒක ගල්පන්න නම් हरियाणा मैंने मैं क्या करा? मैं चला ही आ गया। साक्षी ओपला लग तो मर लग। साक्षी ओपला लग। इन्हें मैं क्यों? हैंगली ना, जाती मार गया ही ना, पोले वाह ही ना, ये बकला जलान दाख इन्हें बैठ गए। අමාරු නැහැ. තාක්ෂණයෙන්ද එදිටර වෙන්න සිත දකින්න පුරුදු වෙන්න. එතකොට ඒක නිරන්තරයෙන්ම සිත දෙස බලා සිටිනවා වගේ තමුන්ට තේරෙන්නේ. තේරුම් යන කොට ගන්න. ඇහැ අරුණු සැරින් තමුන්ට තේරෙනවා සිත. පුරුදු වෙන්න. එතකොට අර කෝ කතා කියන්නේ නැහැ. සමහර ඒවා යනවා සමහර ඒවා पीड़ा दृष्टि 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 अभी
නුඹලා නැන්නේ අපේ පෞද්ගලික ජීවිතේ. ඔගොල්ලෝ දෘෂ්ටි වලින් ඉන්න පෞද්ගලික ජීවිතය කියලා හිතන්නේ. එහෙම එකක් තියෙද? අපේ ගෙවල් අපේ මහත්ය ඔගලගේ මහත්ය ඔයාගේ විතරද ඔයාගේ විතරද මම මේ ජීවිතේ විතරක් කියලා කියන්නේ ඔයාගේ විතරමද ආය නැ නෑ කිව්වා ඩක්ටර් තියෙන ඔප්ෂන් එක මම ඒක වරන් ඉන්නවද නැද ඒක කමක් නෑ නේද ගෑනේ ඇත්තනේ මොකද ඒක ¿Cómo se llama?
කලබල 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 දාන්නේ සෝවාන් වෙන්න පුළුවන්. පළවෙනිම අවස්ථාව තමයි දෘෂ්ටි. දාමත්ම උලාඩක විදිහට දෘෂ්ටි. සිත බලන්න ගියත් දෘෂ්ටි එතනත්. විදර්ශනාව කරන්න ගිහිල්ලා දෘෂ්ටි වැටා හොය. ඒකයි බාරයි. යා කියන මෙහෙමයි කරන්නේ. ලෞකික. එනිසා බොහොම ප්‍රඥාවන්ත වෙන්න. වැඩි අමාරු නෑ. අම්මේ නැත්තම් අම්ම කොහොමද මෙච්චර කියන්නේ උගලන්ට නේද බය වෙන්න එපා බය වෙන්න එපා කියලා. මොකද මන් දන්නෝ මේක කරොත් ගැලවෙනවා මම. මොකද ගැලවෙන්නේ වෙන ඒවායි නෙමෙයි තමුන්ගේ දෘෂ්ටි වලින්. තමුන්ගේ මානයන්ගේ. තමුන්ගේ සිතේ සිතුවිලි ස්වභාවය. තමුන්ගේ කෙලෙසුන්ගේ නිදහස. එහෙනම් මොකෙක්ටවත් කියන්න බෑ ඒක වැරදි කියලා. මම නිදහසනේ මාගේ කෙලෙස්. හට කාගෙන්ද සාතිකයක් ඕන්නේ? කාගෙන් සාතික ගන්නද? ඔයා ඔයාගේ කෙලෙස් වලින් නිදහස් වුණාම ස්වාමියාගෙන් සාතිකයක් ගන්නවද? ඔයා මට ලියලා දෙන්න සාතිකයක් මම කෙලෙස් වලින් දැන් අයින් වෙලා තියෙන්නේ කියලා. දෙන්න පුළුවන්ද යාද? ඔයාට දෙන්න ඕනද යාද? ඉවර කරගන්න ආපු අයට chance එක
ඉවර කරන්න ඒගොල්ලෝ ගියාට පස්සේ ආයෙත් මේව කියන්න කෙනෙක් නැහැ නේද දැන් ඕගොල්ලෝ ඉන්න නිසා මේ කියන්නේ අපි ඉන්නු වැළවිලා යන්න අය එහෙනම් තමුන්ට ලැබුණු උත්තරීතරම අවස්ථාව ගැලවිලා යන්නේ ඇත්තටම එන්න හිතෙන්නේ මේව සොයාගෙන යන්නේ ඒ තමුන්ගේ කුසල ශක්තිය ප්‍රතිපල දහමක් නේ තමුන්ගේ කුසල ශක්තිය තමයි තමම පොළඹවන්නේ යන්නේ හැබැයි මේක එහෙම නැති කුඩු කේඩු එපා කරපු අද හොයන්න මේන කවදාවත් හදන්න බැරි ගෑනුත් ඉන්න මිනිසු ඒ කවදාවත් හදන්න බැරි දුශීලම කාන්තාව ඉන්න මහ එපාම කරපු ඉන්නවා ඒ වගේම පිරිමිත් ඉන්නවා ඒගොල්ලෝ ආවෙම කරපු අකුසල විපාක වෙන්දලා අලුත් ඒවා දාගෙන යන්න ඉතින් බුද්ධ ශාසනයෙන් කියන්නේ බුදු ආමරණ කිංචමානිකෝ මොන බවදක් කරාටද නේ ඒ ඒ දේවල් වලින් අපිට හිතා ගන්න පුළුවන් එදත් උනා අදත් වෙනවා හෙටත් වෙනවා ඒවා වෙනවා ඒකයි අදත් වෙන්නේ නිසා ඒවයි අපිට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ ඔයගලන්ට පාඩුවක් වෙන්නේ නැහැ ඒවා වෙනවා කර්මානුරූප වල ඇවිත් දේවල් කර්මානුරූපවම අයින් වෙලා යනවා ඔයිට වඩා ප්‍රඥාවන්ත විදිහට හිතන්න පුළුවන් ප්‍රඥාවන්ත වෙන්න ඕන නැතුව මේ අර මෝඩ විදියට හිතන්න ගියොත් ඉන්නම් මේක කරන්න බෑ ගොඩක් ප්‍රඥාවන්ත වෙන්න ඕන සිතේ ස්වභාවය තේරුම් ගන්න බලන්න කියන එකේ අර්ථය තේරුම් ගන්න සිත සකස් වෙන බව උගන්වන්න ගන්න ඒ සකස් වෙන්නේ මොකක්ද අන්තවාදී විදියට කියලා තේරුම් ගන්න ඒව තියෙන්න ඕන තමුන්ට ඒ හැකියාව හරිද ඒ හැකියාවන් දියුණු වෙනකොට පරස්කලමික අල්ලගන්න පුළුවන් එහෙනම් සේරම දුක නැති කරලා නෙමෙයි සෝවන් වෙන්නේ ප්‍රමක්‍රමයෙන් මේ දුක නැති වෙන්නේ එතකොට ඕලාරික දැන් පදවට දුක දැනුම එක්කෙනාට උනත් මේ මාර්ගයේ යනකොට එයාට උනත් දුක කියන එක සකස් වෙන එකක් බව නිතරම තේරෙන්න ගන්නවා එතකොට එයාට අර ගොඩාක් දුක හිතෙන්නේ නැහැ නේද එයාට නිරෝධ වෙනවනේ සිත දොඩයා දුකේ ඉන්න කාල සීමාව අඩු වෙනව ක්‍රමයෙන් නේද අර මේ පීඩාකාරී ස්වභාවයේ යාට ටික ටික අඩු වේගෙන යනවා එතකොට යාගේ අකුසල් සිද්ධ වෙන ස්වභාවය ක්‍රමක්‍රමී අඩු වේගෙන යනවා එහෙම වෙනකොටයි සිත සමාධිමත් වෙන්නේ සිත සංසුන් වෙන්නේ ඒකයි මේ දකින්නවා කියන එකේ අර්ථය ඒකයි නිකම්ම දැක්කනේ ආ ඉවරයි ඉතින් තව එකක් ආවනේ ඔහොම විකාරකයකේ ඉඳලා හරියන්න ගොඩක් අය එන්න තමයි ඒක හරිය ඉතින් තේරෙන්නේ නැහැ තමයි ඉතින් ඒක ටික ටික තේරුම් ගන්න සිත දකින්නවා කියන එක මේ නිකන් ඉන්න බැරුවට කිව්ව දෙයක් නෙමෙයි නිකන් හොයා කාටවත් බලවලින් මිලව නෝ සිත දැක්කලා කියලා කිව්වා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒක දඹුදුවරු හොයාගන්නේ මේ මානසික ස්වභාවයෙන් තමයි වෙන මොකුත් හොයාගන්නේ මනස තමයි ඒක හොයාගන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නෙම මේ මේ අපිට මේකෙන් ගැලවිලා යන ක්‍රමය කියලා දෙන්නේ. මොකද එයාත් ඒක හොයලා එයාටත් ඕනුණා ඒකෙන් ගැලවෙන්න. ඉතින් එයා ඒක හොයාගෙන ඊට පස්සේ එයා ඒකෙන් ගැලවිලා අනිත් අයට ගැලවිලා නැටි කියලා දුන්නා. ඒක තමයි දැන් අපි අතට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මගේ අතට පත් වුණා මම දැන් උන්න ඔයගලගේ පත් කරන්න නේද අඩුවක් නැතුව දීලා තියෙනවා තවම කරගෙන යන්න ඕන තමන්ට කරගන්න තියෙන වැඩ කියන්නේ වෙන දෙයක් නෙමෙයි තමු මේ සිත තමුන්ගේ පිරිසුදු වෙන්න ඕනේ හැම වෙලාවෙම සිත හැම වෙලාවෙම බ්ලොක් කරන්නේ නැතුව ඉන්න ඕනේ හොඳ සිතුවිල්ල හෝ නරක සිතුවිල්ල හෝ මොන සිතුවිල්ල හෝ සිතුවිල්ලක් විදියට දකින්න. එහෙම දැකලා ඒ ඉතුරු ටික කරන්න පුළුවන්නේ.
දැකලා ඒක නිරෝධ වුණාට පස්සේ සාමාන්‍ය ස්වභාවයෙන් ඕනම දේක් කරන්න පුළුවන්. දැන් අපි බලන්න දැන් සිල් අරගෙන පන්සලේ ඉඳලා එනකොටම ගෙදර අතු ගාලා නැහැ. දැන් හරිය මිහි බඩු දාලා හොඳටම දාලා. දැන් සිත හොඳට කොට නැගෙනවද නැද්ද? සීලෙත් එක්කම කොට නැගෙනවා නේද? දැන් ඒක දැක්කනම් දැකීම තුලින් සිත නිවෙන බව, සිල්වත් වෙන බව, ඔය කියන කාරණාව සිද්ධ වෙන බව අත්දකින්න පුළුවන් නේද? දැන් ගේ අතුණු ගන්නවද? හදින්ම සහැල්ලුවෙන් ගේ අතු ගන්න. ඊළඟට කරන්නේ යා ගේ අතු ගන්න. කාණ්ඩු දපද නැහැ. හොඳින් ගේ අතු ගන්න. ගේ අතු ගන්න විතරනේ ඊට පස්සේ මිදුලත් අතු ගන්න. මෙන්න යකාව ගේ වැඩ. ඊට පස්සේ උයන්නත් දුවන. තමයි ඉතත් කතිනා වෙමි කතා කරන්නේ. මේ ලුක් කරන. දැන් ඔබට සිල්ලා නම් ඉන්නද? තව දෙන්න. හැම විවේචනයක් නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ යථාර්ථය. නේද? අපිට ඕන ගොඩ යන්න. අපිට මේ කවුවක් අදහස් ඉඳලා හරියන්නේ නැහැ අනේ අම්මෝ ඕරම බේර ගන්න බවුත්. නේද? බේර ගන්නත් බෑ ඉන්න සිස්ටම් එකක් නැහැ නේද? ඒ නිසා අපිට ගැළවිලා යන්නයි ඕනේ. අපි ගැළවිලා යන්න අනික කවුරු තරහ වුණත් කමන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ කරන්න දෙයක් නැහැ. මට ගැළවිලා යන්න ඕනේ මේකේ. මම නිදහස් වෙනවා කියලා තමුන්ගේ වැඩි කරගන්න. හැමෝම තම තමන් හිතන්න ඕනේ එහෙමයි. නිකාම ඔය අපරාධ කාලේ කාදාන්න එපා. තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. පුංචි දෙයකින් හරි දකින්න මේ සිතේ ස්වභාවය. තේරුම් ගන්න උත්සාහ කර. අමාරු නෑ. අකුසල් සිතක් ආව මේ වගේ තැන්වලදී විශේෂයෙන් බලන්න ඒක. ප්‍රශ්න තියෙනවද?